ඩිව් ගුණසේකර මහතා මෙරට වාමාංශික දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. වංචාවෙන් තොරව අවංක දේශපාලඥයෙක් ලෙස ඒ මහතාගේ චරිතයෙන් බොහෝ දෑ ගත හැකි බවද ජනාධිපතිතුමා කියා සිටියා. මං සෑම විටම පාර්ලිමේන්තුවේ අඩුවක් දකිනවා නම් ඒ අඩුව තමයි ඩිව් ගුණසේකර මැතිතුමා පාර්ලිමේන්තුවේ නැතිවීම. මොකද එතුමා සමග ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් මට ඇති කරගන්න පුළුවන් වුණා. අපි අතර දේශපාලන වශයෙන් අපි මත දෙකක් දැරුවත් එකට ඉඳගෙන පැය ගණන් ජාතික ප්‍රශ්නවලදී සමාජීය ප්‍රශ්නවලදී අනෙකුත් ගැටවලදී අදහස් හුමාරු කර ගැනීමට අපිට අවස්ථාව ලැබුණා. එතුමා වරද්දක් දුටුවා නම් ඒ අවස්ථාවේදී අදාළ අමාත්‍යවරයා විවේචනය කරන්න නැත්නම් අදාළ ප්‍රධානියා විවේචනය කරන්න එතුමාට ශක්තියක් තිබුණා. එදා ඉඳලම නෑ සම්බන්ධකම් වලට වඩා දේශපාලන සමග අපි ඉතා කිට්ටුවෙන් වැඩ කළා. ඌ හැම වෙලාවෙම අපිට දුන්න උපදෙස්, ඌගේ අදහස්, ඌ නිර්භීවත්වම ඉදිරිපත් කරා. යම් යම් අවස්ථාවලදී ඌට හැවුම්කන් නොදුන්නු එකම අවස්ථාව තමයි 2015 මැතිවරණයට යන්න එපයි කියලා කියද්දි මම පාර්ලිමේන්තු විසිරුවලා මම ජනාධිපති තරඟයට ඉදිරිපත් වුණා. මම එදා තමයි ඌ කිව්ව උපදෙසක් ඇහුවේ නැත්තේ. 60 වසරක දේශපාලනය මේක වකවානුව දිගු කාලයක් මිනිහාගේ මිනිස්සුගේ ජීවිතේ. සියලු නායකයන්ගේ දේශපාලන කාල පරිච්ඡේදයන් ගැන ඩඩ්ලි සේනනායක මෙතනිය ඔක්කොම ජයජාදන ඒ සියලු දුම පරද වෙලා අවුරුදු 60 ඉන්නේ මං විතරයි. ඒක මගේ විශේෂ හේතුවක් දක්ෂකමක් වන්ද නෙමෙයි. වෛද්‍ය ශාස්ත්‍රයේ තිබෙන බලය නිසා අපි දැන් මෙඩිකල් ජීවත් වෙනවා. ඒක එක කාරණාවක්. දෙවෙනි කාරණාව අනිත් සියලු දෙනාට වැඩේ ඉස්සෙල්ලා තරුණ වේදී ශිෂ්‍ය වීම පසු මං දේශපාලන ආපු නිසා.